බොරු ඉති 58 ඉදිරිපත් කරනකෝ ඒගොල්ලෝ දන්නවනේ 58 58 කියන්නේ ඉලක්කම නෙවෙයිනේ යෝජනානේ අපි දැක්කනේ මොනවාක්වත් එහෙම යෝජනාවක් නැහැ මේකේ තියෙන්නේ මේකේ තියෙන ප්‍රධාන කරුණු තුන මොකද්ද මානව හිමිකම් සුරක්ෂිත කිරීම ඕකට විරුද්ධද කවුරුවක්වත් දෙක යහපාලනේ සුරක්ෂිත කිරීම යහපාලනේ විරුද්ධද එතකොට තුන තිරසාර සංවර්ධනේ ඒකට විරුද්ධද කවුරුවක්වත් මෙන්න මේ තුන යටතේ තමයි යෝජනා තියෙන්නේ මේ හියුමන් රයිට්ස් කියන්නේ ගියාණ්ඩුව ඕක කරන්න බෑ මොකද ඒගොල්ලෝ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට විරුද්ධයි ඒගොල්ලෝ පැහැදිලිවම ඒගොල්ලෝ කියයි ඒක අපේ අයිතියක් ඒක ලෝකේ අයිතියක් නෙවෙයි කාටවත් අහන්න බෑ එතකොට යහපාලනයක් කියන එකක් නෑ ඒගොල්ලන්ට ඉතින් ඒගොල්ලෝ ඒක විරුද්ධයි තිරසාර සංවර්ධනය කියන එක කොහොම හරි ඒක සංවර්ධනය නම් කරා තිරසාර වුණේ නැති වුණත් ඒකින්ද ඒකට පොඩ්ඩක් හරි දුණා අනිත් දෙකටම විරුද්ධයි ඉතින් දැන් අපි මේකට එකඟතාවයේ තියෙනවා මේ කරලා එතකොට මේවා අනිත් එක මේකේ කොහෙවත් නැහැ මේ යෝජනාවලිය දුන්නයි කියමුකෝ දුන්නත් මේවා කවදා හරි අනපනත් ගෙනල්ලා ඉම්ප්ලිමන්ට් වෙනකන් නීතියක් නෙවෙයි අගොත්තුමා රත්නහම්තු මේ මාධ්‍යමයේද කියනවා මේ ජාතික සභාව කැඳවලා ආණ්ඩුව බලපෑම් කරනවා කියලා හොඳයිනේ කොච්චර ෂෝක්ද හතුරු බලපෑම් කරනවා වගේද තමන්ගේ මිතුරන් බලපෑම් කරනවා අපි දන්නව හොඳට මිතුරු ප්‍රතිවිරෝධතාවය සහ සතුරු ප්‍රතිවිරෝධතාවය හරි උන්වහන්සේ බොහොම බලාපොරොත්තු බිඳවැටීම් වල සාකච්ඡා කරන්නේ එයාට තියෙන්නේ මොකද ඔය තනියෙන් තීන්දුව ගන්න ගියාමනේ මං ඇහුවා මේ ඔක්කොම කරන්න පුළුවන් නම් ඒකට මොකද මේ තනියෙන් කතා කරන්න කියලා උන්වහන්සේ ගිහිල්ලා හරි වගා කරනවා වගා කරලා කොළඹ ආවම තමුන්නාදල මොකක් හරි ඇහුවාම කියනවා එයා දන්නේ නැහැ කොළඹ වෙලා මොකද කියලා ඒකට තියෙන්නේ ඇත්ත සත්‍ය තමයි හඳුරෝ කියනවා කොහොමද මේ හම්බන්තොට වරාය දෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ඒක පරාජය කරනවා කියලා වරාය එනයි ඉතින් වහගෙන ඉන්නේ කියන්නේ ඉතින් මිලියන 9500 වහපු කට්ටියට දෙන්නේ කියන්න. ඒ තරිනේ. අවුරුද්දේ මිලියන 9500ක් ගෙවන්න ඕනේ. 2022 වෙනකොට මිලියන 15000ක් ගෙවන්න ඕනේ. හොඳේ මේක විහිළුවක් නෙවෙයිනේ. ආ ඉතින් එතකොට රතනාමතුරුන් කියන්නේ එතකොට තමුන්නාසලට වැට් ගහයි, බදු ගහයි ගෙවන්න සල්ලි. එතකොට ගහන්න කියන්න අපි ජය වේවා කියන්න බද්දාවාම මොකෝ අපි හම්බන්තොට බේරගත්තා අපිට ගැලුණාට කමක් නැහැ කියන්න. ස්ලීප් ටිකට් පස්සේ වේ. ඕමිනේක ස්ලීප් එකට ඉස්සලා මෙයාගේ වැඩේ ඉවර කරගන්න. සහල් ආනයන කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. මේ හරියට මේ ලංකාවට ඉසිසලම ආනයනය කරනවා කියන්නේ මේ කියන්නේ. තමුන්නාගේ දන්නේ නැද්ද මේකේ නියඟයක් එනවා? නියඟයක් තියෙනවා. එතකොට කෘෂිකර්මයේ අඩු වෙලා තියෙනවා මේ පළාත්වල නියඟේ නිසා. එතකොට මේ රටට හැමදාම ආහල් ආනයනය කරේ නැද්ද? නෑ ඒක තමයි ප්‍රශ්නේ නෝතු හැමදාම ආනයනය කරන්න වෙලා තියෙන්නේ. ඉතින් කොයි රටේද ආනයනය නොකරන්නේ කියන්නේ තමුන්නාසේ? ඔය සමාජවාදී රාජ්‍යවල ආනයනය නොකර හිටියද? ඒවත් ආනයනය කරා. ඉබ්බිකටු මානසිකත්වයේ මිදෙන්න හාල් ටිකක් ගෙනපු හැටි කැළඹල වෙනවා. මේ පාර හාල් ආනයනය කරන්න තීරණය කරේ මොකක් හින්දාද? ඊනගරේ අස්වැන්න අඩු වින්දා. අස්වැන්න අඩු වින්දාද එහෙම නැත්නම් පවතින තොග මුදා හැරි නැති නිසා. ඒ අස්වැන්න ඩිමාන්ඩ් එකේ හැටියට සප්ලයි එක නැති වුණාම තමයි ඔක්කොම ප්‍රශ්නේ. එතකොට ඒ ගැප් එක පෙරෙව්ව හැටිය මේක රිල්ල. දැන්ටම රුපියල් 76ට බහලා සතොස. දැන්ටම අනිත් තැන්වල රුපියල් 80ට බහලා. 80 81 82 ඔය ප්‍රයිස් එක තුනට තමයි තියෙන්නේ. ඒ මොකද ඒ තියෙන්නේ මේ තොග එනකොට බහිනවා.